රිना ත් කटුම් පතට ංශෝධන පत्तित्मा मार्ගේ ශේष्ठ दि करने වෙ දිिපपात කला ल योजना आप टු පත් අवस्ाාව ද නවත දිරිपाත් करවා त् पත් තුළින් දැගට ැබ තිබෙනවා मूල් කැटුන් පත නොතිබුණු සමहाර කරුණු සංශෝධन ලෙස इදිරිपाත් ख්‍රීමට रोෝजना करुයි කියලා හම किसीवाෑ देवा माला योज वास् यो . ඒසි විදියකට පාලිමේතු අු හතර හමාරක් ැනකං විසුරුවන්ඩ බැ කියල. දැන් අපිට ඒත්තු ගන්නන දේ තමයි ඒ හර හමාරක් නෙවෙයි දෙක හමාරක් වැටහ අඩු කරා කියර. නම ඉසිවලි සංස්ෝධන තියෙන පාර්ලිමේන්තුවේ විර්ජන පාලිත දෙපාර කරදනු ජනාධපතිවරයාට පාර්ලිමේතු විසරු හර ොට පොට කි කරාට හග ල හ ක කියන්න පාර් ඊ පාර්ලිමේන්තුව. ටෝ විසි එක් වැනිදා ඊයේ. අද ඔක්ටෝබ විසි දෙනිදා දෙදහස් විස්සේ නිදහස් සංවාදය එක දිගටම. ඔක්ටෝබ විසි දෙවැනිදා කිව්වාට මේ විසි දෙවැනිදාට පහන් වන මැදියම් රාත්‍රිය. අපට නාස්තිකරන්න කාලයක් නැති නිසා එක දිගටම අපි එකනකා සමඟ අදහස් වෙෙදාගන්නවා අධ්‍යහෙන කටයුතු කරවා සංවාධය අධ්‍යන වැඩබිමක්. නිදහස් සංවාද වැඩබිමක්. ඊය විසි එක වගේම අද විසි දෙකත් අතිශ්‍යය තීරණාත්මක දිනයක්. විසිවැනි යෝජිත ආණඩුක්‍රම විවස්ථා කෙටුම් පත ගැන්න පාර්ලිමින්තුවේ වාද විවාද කරලා අද හැන්දෑවි සමහර විට හතට පමණ චන්දය විමසනෝ. පාර්ිමේන්තු වාද විවාද කෙසේ වෙත් පාර්ලිමින්තු තුල ඉන් පිට ඉතාමත්ම සූක්ෂම සංවිධානාත්මක ගේම් එකක් පලේවෙනවා. ඉගැන තමයි අදපේ අවධානයෙන්. රිෂා් බදවදීන් රියාජ් බදුදීන් මාකන්ඳුරේ මදුෂ් මේ හැමෝම පහුකරගෙන අපි යන්නේ දෙදහස් පනහි පායන්නට නියමිත වියරු තරුව දෙසට.ඇක්සසෝfaMC දෙදහස් පන වියරු සිතියම මි මගේ පසුබිමේ දන විසිවැනි යෝජිතආ්ඩුකම විවස්ථා කෙටුම් පතත් මෙරට රාජ්‍ය බිඳින දිගුකාලීන විවස්ථා කුමන්ත්‍රණයට සම්බන්ධයි. චාපාගස්ට කන්ස්ෂ කොන්ස්පිරසි විඩියෝ සටහන් පෙලක් තිබෙනවා එකින් එක සංසන්ධනය කරමින් බලන්න ඇගේ හැයියට මෝඩකමට නූගත්කමට වහල්කමට ප්‍රශ්නය වටහාගන්න බැරි බව ඔොට මතකතියාගන්න. ස්වීලංකාව මවබිම මේ බේරගන්න මේ මොහොතේ ඉතිරිවතිබෙන එකම මෙවලම එකම කඩුව හැත්ඇට වස්ථාව ඒගැන අපි ඇති තරමට කතා කර ති නවා විධායක ජනාධීපති දරේ මුළු රකටම වග කියන කේන්ද්‍රිය රජ බලය රාජ්‍යයේ ආකෘතිය සියල්ල රාජ්‍ය ආරක්‍ෂාව තහුරු කරනවා. එය බාධාවක් නිසා තමයි ලෝක පුරාමින්න පරයෝ මේ විවස්ථා වෙනස් කරන්න කියන්නේ. උන්ගේ පදයට නට අපේ රූකඩත් ඒ ටිකම කියනවා. මොකාද නොකයන ්‍යවස්ථා වෙනස් කරම කියලා. දැකලත් නෑ. මේ සමාජ මාධ්‍ය තුළ විවිධ කවෙන්ස් දාන. අපේ කෑලි දහනවේ ගැන විස්සගැන කතාකිරවාට ඒවායි තියන්න මොකක්ද කිරවක් දන්නෑ. හිතාගන්න බැරි මටමක් හැබැයි මේ සියලු තත්වයන් පරාජය කරන්න ඔබ සූදාානම්ෙන් වන්. ස්සේ පලාත් සබා උසි කරන්න තවත් මෙහුමක් යනවා අපි දැන්ට මත් කතා කරලා තියෙන ය ගැන නැවත වතත් මතක් කරන සරත් පීරසය කරට කරුණා කරලා මේ යතහාර්ථය වටහාගෙන හිටගන්න හරි තැන ඉන්දියාවේ රූකඩයක් බවට පත්වෙන්න එපා දැන්න හෝ නොදැන්. පළත් සබා සුදු අලිය කියනකොටම ඔබට මතක්වෙන්නු අපේ ජනප්‍රිය පෝස්ට් එක ටික කියන්න ද මතක් වෙන්න එ එක. පළාත් සබා සුදු අලි රජෝ MMC ඉඩම් කොල්ලෙන් රට බේරාගන්න පුළුවන් උබට විතරමයි මචෝ. මිලින්ද තැටමවාට උගේ FB Group නැටවාට. අපි දාලා යන්නනං එපා මය දෙයිෝ මෙන්න වැන්ද. මට හ ඇයි? පොකිින් හාමුදුරු මුණමුදුරෝද මෙ අර මරුත්තෙට්ටුවේ ආනන් හාමුදුරු මොකදදරයලිය නටන ජෞසම් අර පැත්ත අර ද ර ද සෙල්ල මක්රනවන පාර මේ තු මන්ද්‍රී වරුවේ පැත්තක ඇම වරුතාව පත්තකේ හාමුදර ල ොකදමුතු සෙල්ලමක්රවන ඔබතුම ඇත තමයි පොඩකිින් පොඩ්ඩින්. අපි ඒගෙන තමයි දැන් කතා කරන්න යන්. ඇත්ත ඔබ කියන එක හරි. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවයි මුරුත්තෙට්ටුවේ හාමුදුරුවයි දයස්සිරි ජයසේ කර උම්නැහේ ඇතුළු කණ්ඩායමක් පන්සලට ගෙන්න්නවාගෙන. මකද්ද අර කෙරුවේ තවත්තැනක මැදගො ඩබේතිස් හාමුදුරුව මාධ්‍ය සාකච්ඡාවක් තිීල අමුතු සෙල්ලමක් නැටුවා. ඔබ හරි ? ගැ අනිවාරෙන්ම කතා කරන්න ඕන. ඊඒ පාර්ලිමේන්තතුවේ වාදවිවාද සියල්ල අපි ජනමාධ්‍ය හරහා දැක්කාට ඒ පසුබි මේ තවත් සිදුවී මාලාවක් සිද්ධ වුනා තමයි. ඉටකලින් කියන්න ඕන සජිත් ප්‍රමදාසල අපේ බදුමුදලින් අර දැවැන්ත සුකෝපබෝගී වාහන රිය පෙලක් විදිහට පාවිච්චි කරලා විස්සේ පා කියල කොඩි සොලොවමින් තමයි පාලිමින්තුවටාවේ අමුතු වැඩක් කිතින්. හැබැයි මෙසියල්ම දෙෙන MC රූකඩ වග. ඉන්දු ශාන්තිකර කලාපීය කළු මෙහෙවුමේ ඉත්තු බව මතකතියාගන්න. ඒ යතහර්තය තුළ තම මේ සියල්ල වටාගන්නවනි මේ සැට්ට එක නටනවා. එකම පදයකට වෙනවෙන වි වෙනවෙන විදහවල් වලට නටනවා. හහේ. සජිත් ප්‍රේමදාසගේ රිය පෙල හර. විශ්ස විවාදයට ගන්න තිීරණාත්මක ඊයේ එකන්නේ. විසි එක්වැනි ද උදේ. පාර්ලිමේන්තුවට කොකා පෙන්වනින් කොකාපෙන්වමින් ශ්‍රී ලංකාන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රස්සයෙන්ව පක්ෂ මූලස්ථානයේදී මෙ හදිසී. හිටපු ජනාධීපතිවරය අ උස හහින්දෑරි කපටි හාදයක් ඔවතමයි සභාපතිවරය ශ්‍ර ලංක නිදහ පක්ෂි මයිට පාල සිරිසෙන් ඔහුගේ ප්‍රධානත්වෙන් තමයි මේ ප්‍රස්සිම පැවත් වෙන්නේ කටි එලියටන ජනමාධය කැමරා එල්ලම පට ගන්නවා විධ ප්‍රශ්ණ හුව නාධිපතිවරයා විස්ස ගන හනකොට නෑ නෑනෑ ඒ අපි කතාකෙදුව නෑනෑ වගේව කියනවා. නිමල් සිරිපාලද සිල්ව අර දැන්ත ශරීරයේ මෙහම කරකව කරකව හියෙන් කියනවා. තීරණ අරගනිවරයි අයි තිරණ ගන්න දන්නෑ අපි විස්සට සහයෝගය දෙනවා එක තමයි තීරණය කියල යනවා චන්්ඩියෙක් වගේ බලය තියෙනකොට මේ මිනිස්සු හරියට. ෝකේම තමන්ගේ අතේ වගේ තමයි හැසිරෙන් අන ඉතිහට කැමරාමාණගනින් අප අහිංසක ජනමාධ්‍ය වාර්තාකරුවන් ඒ සියල් ඉතින් කැලි කෑලි වාර්තාකරම නමාධ්‍යත් ඒවයිතිං විකුණනෝ. පට්ටගේමක් යන්නේ. එඇස්සේ මුරුත් එෙට්ටුවේ ආනන්ද හාමුදුරුවු ජෑසිරි ජයසය කර දුමින්ද දිසානායක මහින්ද අමරවීර ඇතුළු සෙට්ටකත් අභිහාරාමේයට ගෙන්න්න නොමේ ඔක්කො වෙන්න ඒ පාලිමේන්තුව අ බොරුවාදවිවාද කරන අතර. ඇල්ලේ ගුණවංශ හාමුදුරුවත් ිෙක්ගේ හි ාවව හට හැට පැන යම් දෙයක් කරනවා රහස් සාකච්ඡාවක් වගේ එකක්ට මැතිබිලතින කතාකිරු මනෝදග ලපු දැන. දෑසිරි ජයසකර කියන්නේ හොද ගේම් කාරෙක් එවගේයි දුමින්ද දිසානායක ලනිින්ගියොත් හක් නෑ මේ සේම තයි මුරදත් එටතුු යනන්ද හාමුදුරුත් එකක් අභහාරාමේේ අමුතු රහස් සාකච්ඡාව කෙරවේ. දයසිරි ජයසර කැමරාමානගෙන මයික්‍රෆෝන මානගෙනන්න ජනමාද්‍ය වාර්තාකරුවට අමුදුවමුතු කතාටිකක් කියල මගාරනවා නිශ්චිත කතාවක් නැහැ. විස්සට සහයෝග දෙනවා ෑ දෙනව ආණ්ඩුව රට ආරක්ෂා කරනව අපි කැපවීමෙන් වැඩකරනවගේ කියන යස්ෙකිෙන එකසිය පනහකට වැඩිය තියෙන්වලු චන්ද විස සම්මත කරන්න එහෙම කතාවකු තෝ කියනවා හිතාග නමාරුවී යක්කොම එකතුළ ොද කරන්න හඳන්න කියලා. අද හැන්දෑවටතමයි දැනගන්න හබවෙන්නේ. එ අස්සේ පැවිදි හඩ කියන බැනරේ ඇතේ විශෂ මාධ්‍යසාච්චාවත්තිනර ස්වාමන් වහන්සේල කට්ටියම ඉදගෙන මුකාවරන්න ැහැ කයික පොද්ධීටිදගෙන රට්ටු හිිනස්වමින් නිරෝධහයන කොවි- නිරෝධායන සහ අනෙක් නීතිීති සියල්ල උල්ලංගනය කරමින් එහෙම එකකුත් තියනවා. මුරදත් එටුේ ආනන්දහා මුදුරුව ඇල්ලේ ගුණන් ශහාමුදුරුව කියන කතා පරස් පරයි. ඒ ජනනාවාද්‍ය වාර්තා කරන විදිහ දන්නන ැ කටන් පේස් වගෙන යන්න කටන් පේස්ට කියන්න ද කෑලිපලා න්න හොමන යන්න හැබයින් කිසිවක් හිතාගන්න හරි යාමාරුවයි ජනමාධ්‍ය තුළල ගේමක් පලේ වෙන නිසා. ොෝතය කරන්න බෑ උන්හන්සේලා මේ සූදාානම්ින්න මොනොගේ වැඩකටතති කිය විස්ස ජයග්‍රහණය කරන්න දුපක්‍රම ශිලි දියට එකන්නේ. ඇත්ත විරෝධතාව තමන් ගතර ගන්නවා. අරගෙන බොරු විරෝධතාවක් බෙන පෙන්නනවා. ඇත්ත රබින් හුඩ් වෙනුවට ොරු රබින් හු් කෙනෙක් කදනවා අ කතාව හැටියට ොබින් හුඩ් මක නවට තෙලි නාට්‍යේ කතාමාලා එහෙ මද දන්නෙත් නෑ මිහාමුදුරු ති තම සූක්ෂමයි. සටකටයි සංවිධානනාත්මකයි වැරදි වැඩවලට රට වෙනුවෙන් කරන වැඩවලන පක්ෂ දේශපාලන සෙල්ලම ඇතුළේ. තවත් තැනක ස සමන් නේසනා කියන බැගඩ්‍රප් එක ලක බැනර එකක් පිට පස තියෙනවා මැදගොඩ අබේ තිස් හාමුදුරු මාධ්‍යසාකච්චාවක් තියෙන න්හසි තාම් දක්ෂ විදිහට වචන හෙටමට තොම්බල් කරළ අච්චාරු කතාවක් කියන. හිතා ගැ මොකක්ද දෙකිවවිල න්හස යන්නෙ නැ ඇ ැයි දග ක අතාවක් උමහසකින් කියවුණක්. එතමයි විශස්ස දිනාගන්න බැරිවුණොත් නව ආණ්ඩු ක්‍රම විවස්ථාවක් සකස්කිරීම අවදානම් සහගත තැනකට එනවා. ඒනිසා මස් රාතලම ඉල්ලන්න නැත්තුව විශස්ස දිනාගන්න මෝන මොකදේ කතාාව තේදවා මොකදේ හරුපේ ඒගැන විශස්ස දිනාගන්න බැරිවුණොත් නමාණ්ඩුක්‍රම වස්ථාවක් ගේන එක අවදාානම් සහගත තැනකට යන්නවාන්න ගැනතම ි දැන්. ධාන එමු කරන්න ඒ අස්සේ සියලුම දෙ නමී ස්වාමින්න් වහන්සේලා පර්්වවැන්් දෙකම ඇත්තටම තොරම්බල් කරන්නේ එකම එක ප්‍රශ්නයක් මොකද ප්‍රශ්නය දෙත්ත පුොරවැැසි භාවය ඒ කතාවෙන්න බැසිල් රජපක්ෂ නිසා මේ ගේම ඔ්දගේම්න දැම් මන්ඩලේ කචල් රාජපක්ෂ පවුලේ කචල් දෙතුම් පැත්ත ඉත්තන්ගේ කචල් සියල්ලට වැඩරනවා බැසිල්දාාජ පක්ෂත් සමහරවෙලාවට මේ වෙලාේ රටේ වාසනාවට ඉන්නවවාද කියන්න බෑ කෙනෙ බැසිල්ලි තරහමිනිස්සු විස්සට විරද්ම කරන්න තිරතින හතමයි රට බේරෙන්නේ. ගේම් එක පලේ කරන්න ගිහිල්ල සමහරවිට එකිනිිකාගේ නයායපත්්‍ර නිසාතර මහයක පරදිින්වා. රාජ්‍යනවන කළු බලල් හමුදාවට ලැබෙන සල්ලි උම් හොරකන් කර නිසා තමයි ට ේදල තියෙන්නේ. ඒ විදියටමතම මේ කතාත්. ගේම් එකක පලේ කරන්න බැරිවෙන පුංචිපුංචි. මයිකඉෂ ස්තින නිසා පුංචිපුංචේක්ෂුද්‍ර සිද්ධී තියෙන නිසා සමහර විට රට බේරෙන්න්නත් පුළුවන්. දැන් මේ සියලු කතානදැපි වාගන්න ඕන මේ මැදකොඩ අ අපේතිස හාමුදුරුව කියන කතාාව එකන්නේ නව ආ්ඩුක්‍රම විවස්ථාවක්ගේන්න හැත්තාට පරිචන කරලා ගේ එක ගහන්න විස්්ස කොහොමද යොදා ගනකන හාමුදුර කියයන් විස්ස කෙලවුනොත් ඩ පත් හ ුව න්න ටු පතන වස්ස මග හ දමයි රහසතියන්නේ. හරියටම බැලුවොත් විශ්ලේෂණය කරලා මේ විස්ස ඇතුළතින සියලු කතාමැඇද්දේ වැදගත්ම කොටස තමයි පත්කිරීම. පත්කිරීම් කියන්නේ අධිකරණය විද්‍යායකි අතට ගන්නවා. නිකමට හිතන්න අග විනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණය විිනිස්සුරුුවරු, අභ්‍යාචනාධිකරණය සබහපති, අභ්‍යාචනාධිකරණය විිනිස්සුරුුවරු නීතිපති. ත් කරන ජනාධීපතිම මේ වැඩේ සම්මත වනොත්. එතකොට ජනාධිපතිවරේ අධකරණය අතට ගන්නවා. අධිකරණ අවශවැනිම කොටද. ආණ්ඩු ක්‍රම විවස්ථාව වෙනස් කරන දීර්ග සංකීර්ණ ක්‍රියාදාමේදී ශ්‍රේෂ්ාධ කරන දැන්තකාය භාරයක් තිබෙනවා නීපතිද වාර්මය තුරත් අත්ති විශේෂ කාර්භාරයක් තියනවා. මේ සියල් එකතට ගත්තොත් ගේමික පලේ කරන්න පුළුවන්. නිකං හිතන්න ඊළඟ ආණඩු ක්‍රම විවස්ථාව යාදාමීද මේ කියන කුමන්ත්‍රනයේ ද අධිරණය කියන ්‍රෂ් අධිරය කියව ජනමත විචාරණය කවශනෑ. එතකොට ජනතාව සම්පූර්ණයමම වැඩෙන් ගැලවෙන. අපට පුත් කරගන්න බැරිවෙනවා. අධිකරණය තමන් අතට ගන්න හදන්න ජනාධීපතිවරයා මහමලකරුවන්ගේ උපදෙස් මත මෙන්න මේ වැඩේටන්නේ දැයි කියලා මැදගොඩ අබෙදි හාමුදුරුවින් කතාවෙන් අපට පැහැදිලි වෙන තමත් බොහෝ තැන් තිබෙනවා වැදගත්ම කාරය තමයි මැදගොඩ අබෙදි සහාමුදුරුවෝ නොකයා කියන කතාවෙන් අප උකහා ගතයතු විදාහක ජනාධිපති වරයා ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරන පද්ධ තිය අතට ගන්නවා නීතිප්‍රති පර්මේතුවත් ඇතුළුව මොකක් සඳහාද විවස්ථාකමන්ත්‍රය සඳහා. එක මයි මැදකොඩා බෙති හාමුදුරමේ කියන්න විස් දිනාගන්න බැර වුුණොත් නව විවස්ථාවගේන්නත් බැරි වෙනවා කියල මේ රහසපි පටාගන්න න ඉතාම භානක තත්ව ඇති ෙන්නේ විවස්ථාව වෙනස් කරන්න මෙන්නමි වැඩට රට කොල්ල කන්න අපි ඇති තරමට මේ ගැන කතා කරලා තියවා. ත මඩල තිහට වැඩිකිරම් අමාත්‍යවරු පත්කිරීමේ බලය ජනාධිපතිවරයාට ලැබීම ඒ කාරණත් අදාලයි මේ කුමන්තනය ක්‍රියාත්ම කරන වැඩේදී එකින එකව තොරම්බල් කරන්න ඕන නිසා. ඒත් එක්කම තවත් වැදගත් කාරණයක් තිබෙන ස්වාමන් වහසේ අධහනට ගැන නැති හදිසි පනත් පිළිබඳ කතක් මෙගැන අපි කතා කරලා තින අර කියපු විඩියෝ සහන් පෙළ බලන්න දැනට මතක් කරන්න. අලුතෙන් තිබෙන කොටසක් එකස විසි දෙ එක කියන කොටසට ඇතුළත් කරලා අමාත්‍ය මණ්ඩලයේ අදහස අනුව ජාතියේ හිත පිණිස වහා අවශ්‍ය වන්නා වූද. ඒ බවට අමාත්‍ය මණ්ඩලේ ේකම්බරයාගේ අත්සන්න ඇති සටහනක් දරන්නා වූද පනත්කෙටුම් පතක් සම්බන්ධයෙන් ඒ විදිවිධාන අදාළ නොවන්නේය. ඒ විදිවිධාන කියන්නේ ශ්‍රේෂ්ඨ අධිරණ මැදිහත්වීම. එතකොට මේ විදියේ උපක්‍රමයක් පාවිච්චි කරලා අධිරණයක්ත් පැත්තකට දාලා අධිර බලය තමට ගන්න ැරිවුණොත්. රගන්න ැරිවුණුත් මේ කොට සෙම් පුුවන් ඊලංඟ පෂන් එකMC අත්සංකරලා තවත් අදාලා ජියවසු අත්සංකරලා ටව රට කෙලවන අන්තිමඩේ කරන්න. මෙ තමයි සැලස්න කියලා නිදහ සංවාද වැඩබමේදී යෝජනා කරනවා. කිසිවක් පුරෝකතනය කරන්න බෑ තව පැය දහයක් දොළහක් පහලවක් කැනකොට අපට සියල්ල වටා ගන්න පුළුවන් ඊළංඟ දවස උදාවෙන කොට එක කියන්නේ. හරියටම ගත්තොත්. ඔක්තෝබ විසි තුන්වැනිදාට දවස පහන් වෙන්න කලින් අපට වටහගන්න පුළුවන් මේ ගේම් එක මොකද කියල ජනාධිපතිවරයා අගමැතිවරයා ආණ්ඩුව එවගේම විවිධ අමාත්‍යවරු විපක්ෂය විදිට පෙන හිටන සිත් ප්‍රේමදාසල ඉළඟට අනුරකුමාරු දිසානාය කරලා හකීම්ල සම්බන්තන්ල තවත් අයි පාලිමින්තු තුළ, ඉන්පිට රාජ්‍යනවන කළු බල හමුද ල ගුණන් හමුර රදත්තෙටතුු අන් හාමුර වගේ ද රතුන්. ස්වාමින්න් වහන්සේලාගේ කල්ලිකණ්ඩායම් මොනුවද කරමින් ඉන්නේ. මාමොලකරුවන්ගේ කුමන්ත්‍රනය ඔවන් කොහොමද ඉස්සරහටගෙනෙක්ුවිට එරෙහි වෙන්න කියන කාරසියල්ල අපට වටාගන්න පුළුවන්. අපට පුරෝකතනය කරන්න බැරිවනාට බැරිවෙලා හරි විස්ස දිනුවොත් විස දිනාගත්තුත්. මේ කුමන්තනකරුවන් ජයග්‍රහණය කෙරුවොත් කතාව මෙතනින් අවසාන වෙන නැහ. අපි එතැන් සිටත් මේ අරගල තවත් තවර කරලා තවත් බලවත් කරලා ජනතා බලගන්වමින් ඉදිරියට අනවා. සිීල් වනපනත් සම්මත කරලත් මේ ක්‍රියාත්මක කරන්න වෙන්නේ මේ පොළොවෙේ මේ මහජනතාව සමඟ අනාගත පරම්පරාවන් සමඟ අපි රට විනාශ වෙන්න ඉඩන්නේෙ නෑ උබලා විස්්ස සම්මත කර ගත්තත්. අපි බලමු දහනවගෙන අපි කතාහෙරුව දහනමය තටුකපල ද්ගලවලා යකාගේ හොමහරි සම්මත කර ගත්ත දැන් විස්ස විස්සතත් මොකක් කරිවෙයි මොකක් වනත් අපි රට වෙනම් හිටගන්න මේවැනිකං කඩදාසි කොල පොත් පමණයි වැඩේ තියෙන්නේ. මහපොල්ලයි අපි ජනතාව බලගන්මවා. සුදධනමෙන්.